අයිබෝන් සෝදායි සඳවක් ප්‍රාර්ථනා කරනවා ක්‍රීඩාලෝලිය ඔබ සියලු දෙනාට 2011 ලෝක කුසලන් තරගාවලියේ තොරතුරු කියනටයි මේ සූදානම් වෙන්නේ ආරාධනා කරනවා ඉක්මනට කියා ක්‍රිකට් ඉන් ට්‍රොපික් සමග හොඳයි අද දවසේ තප සූදානම් ඔබ වෙනුවෙන් තියාගපිනි නමනට මේ අලංකාර තිරිනේ තමයි ඔබට ජයග්‍රහණය කිරීමට හැකිවන්නේ අපහන ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර කඩිනමින් ලබා දෙන පළමු ප්‍රේක්ෂකයින් දෙදෙනාට හැකියාව තිබෙනවා මේ අලංකාර තිරිනේ ජයග්‍රහණය කරන්නට ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රින් ආයතනයේ තමයි මේ සඳහා අපට අනුග්‍රහය දක්වන්නේ අද දවසේ ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවතුණු අර්ධ අවසන් පූර්ව වටේ තරගය එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා කවුද ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති අර්ධ අවසන් පූර්ව වටේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා කවුද? එයයි අද දවසේ අපගේ ප්‍රශ්නය. ඔබ පිළිතුරු ලබා දිය යුතු දුරකථන අංකය 0773580477 0773580477 කියන දුරකථන අංකයට තමයි ඔබ පිළිතුරු ලබා දිය යුතු වන්නේ අප ඉදිරිපත් කළ ප්‍රශ්නය සඳහා. හොඳයි හෙට දවස ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ට සුවිශේෂී දවසක් අවසන් පූර්ව වටේ තරඟ හෙටින් ආරම්භ වෙනවා පළමු තරඟයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතරයි පැවැත්වීමට නියමිත වෙ තිබෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනේ පුහුණු වීමල නිරත වෙච්ච ආකාරය අපට දකින්නට ලැබුණා ඒ වගේම තමයි අප සූදානම් ඔබ වෙත ඉදිරිපත් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම මීට පෙර තරඟවලදී කොහොමද ඉදිරිපත් වෙලා තිබුණේ මොන ආකාරයෙන්ද ඔවුන් ජය පරාජය ලබා තිබෙන්නේ කියන කාරණය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට දිනේදී සීලුම ශ්‍රී ලාංකිකයින්ගේ නෙත් හොරා ගන්නා බවට කිසිම සැකයක් නැහැ. ශ්‍රී ලංකාව සහ නවසීලන්තයේ හෙට තරඟ වදින්නේ අවසන් පූර්ව වටයකදී ශ්‍රී ලංකාව මූණ දෙන සිවුන අවස්ථාවලදී. ඒ වගේම මේ නොකඩවා මූණ දෙන සෙවන අවස්ථාවද වෙනවා. පසුගිය වරද නවසීලන්තය සමග ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේදී තරඟ වදින අතර එහිදී විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගන්නට සමත් වුණා. මෙවරද එවැනි ජයග්‍රහණයක බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාව අද අවසන් පුහුණු වීමල නිරත වුණා. නවසීලන්තය සහ ශ්‍රී ලංකාව එක්දින තරඟ 73කට මුහුණදී ඉන් තරඟ 35ක ජය නවසීලන්තයත් තරඟ 33ක ජය ශ්‍රී ලංකාවත් හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා. පන්දු යවීමේදී නවසීලන්තයට එරෙහිව කඩුලු 68ක් දවා ගනිමින් සාර්ථක වී ඇති හොඳම ශ්‍රී ලංකික පන්දු යවන්නා වන්නේ මුත්තයා මුරලිදර. වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතරින් මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර පිතිකරණයේදී නවසීලන්තයට එරෙහිව වැඩි දක්ෂතා පෙන්නුම් කර තිබෙනවා. ලෝක කුසලාන තරග ඉතිහාසයේ නවසීලන්තය හා ශ්‍රී ලංකාව හය වතාවක් එකිනෙකා මුණ ගැසී ඇති අතර කණ්ඩායම් දෙකම තරඟ තුනකින් ජයගෙන තිබෙනවා. අවසන් වර්ග ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ලෝක කුසලාන තරගාවලියේ මූලික වටේ තරගයකදී එකිනෙකා මුණ ගැසුණු අවස්ථාවේ ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් අත්කරගත්තා. එමෙන්ම 2007 ලෝක කුසලානයේදීද ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේදී නවසීලන්තය සමග තරඟ පැතුණු අතර එම තරගයේ ජයද හිමි කරගත්තේ ශ්‍රී ලංකාවයි. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ විශාලතම මාධ්‍ය කාර්යභාරය ඉටු කරේ ටීවී දෙරණ සහ FM දෙරණයි. හෙට දිනේදීත් අප සූදානම් පන්දුවෙන් පන්දු සජීවී විස්තර ප්‍රචාරය ඔබට ගෙනෙන්නට මෙම ක්‍රීඩාංගණයේ සිට. ඒ වගේම අනිද්දා පැවැත්වෙන තරගයේ තොරතුරු ගෙනෙන්නටත් දෙරණ ක්‍රීඩාංශයේ රංගන සෙනවිරත්න මේ වෙනිටත් ගොස් සිටිනවා චන්දිගාඩ් ක්‍රීඩාංගණය වෙත. එසේනම් සමු කරනවා මම හසිත විජයවර්ධන, නිශාන්ත දිසානායක සහ දෙරණ ක්‍රීඩාංශයේ නිෂ්පාදක කණ්ඩායම සමගින් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට. හොඳයි අප මේ සූදානම් වෙන්නේ ගම්පොළ පැත්තට යන්නටයි. තුෂාරා සුභාෂිනී තමයි අද දවසේ පළමු ජයග්‍රාහකව බවට පත්වන්නේ ගම්පොළින්. අයිබෝවන් තුෂාරා. අපේ ප්‍රශ්නේ උනේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා කවුද කියලා. මොකක්ද පිළිතුර? ඔබ ජයග්‍රහණය කරනවා. අපි සුභ පතනවා. ඔබටත් ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රින් වෙතින් දිනා ගන්නට හැකියාව තිබෙනවා අලංකාර තිළිණයක්. ඒ ලැබෙන ආකාරය පිළිබඳව නිෂ්පාදක කණ්ඩායම ඔබව දැනුවත් කරાવી. හෙට දවසේ පැවැත්වීමට නියමිතව තිබෙනවා නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර තරඟයේ ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව තමයි පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ පිළිබඳව තොරතුරු අපට පැහැදිලි කරා පොලිස්පති මහින්ද බාලසූරිය මහත්මයා. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අවසන් පූර්ව තරගය හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 2:30ට ආරම්භ වීමට නියමිතයි.
පෙර දැනුම් දී තිබූ පරිදිම හෙට තරඟය නැරඹීම සඳහා පැමිණීමේදී පිටතින් මත්පැන් රැගෙන ඒම රතිඥා සහ නීලකුරු රැගෙන ඒම සිදු නොකරන ලෙස පොලිස් ප්‍රතිවරයා ක්‍රීඩා ලෝලින්ගෙන් ඉල්ලා සිටිනවා. එසේම ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රවේශ පත්‍ර ලාභීන්ට ලබා දෙන හඳුනා ගැනීම අත්පලඳනාව තරඟය නැරඹීමට පැමිණීමේදී පළඳින ලෙසද දැනුම් දෙනවා. හෙට තරඟයේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති විධිවිධාන අද පැවති මාධ්‍යමයේදී පොලිස් ප්‍රතිවරයා පැහැදිලි කළා. අවශ්‍ය සියලුම ආරක්ෂක සංවිධාන සරසවයි තියෙන්නේ. නමුත් මේ තරඟාවලියේ වැදගත්ම තරඟාවලියක් තමයි හෙට දිනේ පැවැත්වෙන්නේ. අපි ගන්න පුළුවන් උපරිම ආරක්ෂා කාර්ය පිළිවෙල 100% කරන් තියෙනවා. මේ අතර ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට නොහැකි වූ ප්‍රේක්ෂකයන්ගෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ලෝක කුසලාන ක්‍රිකට් සංවිධාන කමිටුවේ ශ්‍රී ලංකා සභාපති සුරාජ් දන්දෙනිය මහතා මෙම මාධ්‍යමයේදී අදහස් පළ කළා. සාමාන්‍යයෙන් 30,000ක් දාන්න පුළුවන් ක්‍රීඩාංගණයකට ලක්ෂ 2ක් ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයක් ටිකට් ඉල්ලනකොට අනිවාර්යෙන් ඒ වගේ ප්‍රශ්නයක් ඒ ටිකට් හම්බුනේ නැති අයට ප්‍රශ්නයක් කියලා කියනවා. අපි මං හිතන්නේ ලංකාවේ තමයි රටවල් තුනේම ඉස්සල්ලාම ටිකට් පිගුණන්න පටන් ගත්තේ. ඒගොල්ලන්ට ඒ මොකක් හරි හේතුවක් නිසා ටිකට් ගන්න බැරි වුණායින් පස්සේ අපිට චෝදනා කළා වැඩක් නැහැ. ඒ වගේම රුපියල් 50 ටිකට් හෝ රුපියල් 300 ටිකට් අපි 9500ක් විකුණනකොට 40,000ක් 50,000ක් එතනට ආවන් පස්සේ ඒ හම්බුනේ නැති ඒගොල්ලන් එතන පොඩි ගැටලුවක් ඇති කරන්න තත් කරනවා. ඉතින් මම හිතන්නේ ඒක ක්‍රිකට් පාලක මණ්ඩලයේ හෝ අපේ හෝ විසෙන් කරපු වෙච්ච වරදක් නෙවෙයි. ඒ ගත්ත නැති අය ඒ තත්වයකට එනවා. මේ අතර මේ මාස 30 වෙනිදා ඉන්දියාවේ මොහාලි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දු පාකිස්තාන් අවසන් පූර්ව තරගයේ ආරක්ෂාව තර කිරීමටද ඉන්දීය ආරක්ෂක අංශ පියවරගෙන තිබෙනවා. ඒ අනුව මොහාලි ක්‍රීඩාංගණයේ ගුවන් නාශක අවිසවි කිරීමට පියවරගෙන ඇති අතර ඉන්දීය කමාන්ඩෝ බටයන් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා. හොඳයි 2007 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටේ තරඟ වැදිනේත් නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායමෙහිදී මහේලා ජයවර්ධන වාර්තා කර අලංකාර ශතකයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරගෙන යන්නට සමත් වුණා මහේලගේ ශතකය. හෙට දවසේත් අපේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා කණ්ඩායම ඒ ආකාරයෙන්ම ජයග්‍රහණය කරලා අවසන් වටේ සඳහා සුදුසුකම් ලබයි කියන එක. ඒ පිළිබඳව කුමක් සංගක්කාර දක්වන්නේ මොන වගේ අදහසක්ද මේ? ඒ තාමත් හොඳ කණ්ඩායමක් නවසීලන්ත කණ්ඩායම. අපි එක සැරයක් පරාජය කරා කියලා ඔවුන් සැලෙන්නේ නැහැ, ඔවුන් වැටෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඔවුන්ගේ කණ්ඩායමේ සංයෝගයත් ඔවුන්ගේ පිටිකරුවන් ලයිස්තුවත් ගත්තාම ඔවුන්ගේ පඳුරු රැකීමක් ගත්තාම ඔවුන් ඉතාමත් හොඳ කණ්ඩායමක්. ඉතින් අපිට කවදාකවත් අවතක්සේරු කරන්නත් බෑ ඔවුන්ව. අපි ගැන වැඩිය අධිතක්සේරු කරගන්නත් බෑ. හෙට තරඟය ගැන කියලා හොඳටම ක්‍රීඩා කරන්න තමයි අපි ලෑස්තිලා ඉන්නේ. මම හිතන්නේ වේග පන්දුවන්ගේ කාර්යය තවත් මම හිතන්නේ එන්න වැදගත් වෙනවා. හුඟාක් පන්දුවාර යව්වේ නැති වුණාට මම හිතන්නේ ඔවුන්ගේ යමන පන්දුවාර ඉතාමත් හොඳ ඒවා වෙන්න ඕනේ. ඉතින් ඔවුන්ගේ වගකීම කාර්යභාරය එලෙසටම තියෙනවා. නමුත් දඟපන් දෙවන්නන්ගේ සුදුසුකම මම හිතන්නේ සමහරලාට වැඩිය නිස්මතු වෙලා පේනවා මේ අවස්ථාවවලදී. මොකද තරඟ හුඟා ක්‍රීඩා කරපු තනතිරවල තමයි ක්‍රීඩා කරන්නේ. නමුත් නුවන් කුලසේකර ඉතාමත් විශේෂ අන්දමින් පන්දු යවලා තියෙනවා. ඔහු නවසීලන්තයට ඉතාමත් හොඳට කරලා තියෙනවා. ඉතින් ඔහුත් ඉතාමත් හොඳ පන්දු යවන්නේ නවසීලන්තයට. ඉතින් අපි මේ සංගීතය ගැන අද පොඩ්ඩක් කතා කරලා හරි තීරණය ගන්න ඕන. මුරීගේ ශාරීරික ආබාධය මං හිතන්නේ අපි බොහෝ දුරට හෙට වෙද්දී ඔහු හොඳට තරවාගෙන ක්‍රීඩා කරන්න පුළුවන් තත්ත්වයකට ගෙන ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් එසේ නොවුනොත් අපිට තවත් ක්‍රීඩකයන් ඉන්නවා අපිට අවශ්‍ය දේ කරලා දෙන්න. ඒ වගේම ක්‍රීඩකයන් හැටියට අපේ මානසිකත්වයේ යෙදෙන්න ඕනේ. අද දවසේ අපි මොනවද කරන්න ඕනේ, කොහොමද අපි අද දවසේ සූදානම් වෙන්න ඕනේ, හෙට මේ ක්‍රීඩාංගණයට ආවහම කොහොමද අපි තරඟය ගැන හිතලා ඒ මොහොත ගැන හිතලා වැඩිදුර හිතන්නේ නැතුව ඉස්සරහ නෙමෙයි පස්ස ගැන නෙවෙයි ගියපු දේවල් ගැන නෙවෙයි අද දවසේ හෙට දවසේ මොකක්ද අපි කරන්න කියන්නේ. හොඳයි, අපේ ප්‍රාර්ථනාව ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරඟයේ ජයග්‍රහණය කර අවසන් මහ තරඟයේ සඳහා සුදුසුකම් ලබා ගැනීම කියන එකයි. ඒ වගේ මතක් කරන්න ඕනේ අද දවසේ අපේ දෙවන ජයග්‍රාහකයා වාර්තා වුණේ ගම්පහෙන් තුසිත විමලසිරි. අපි උත්සාහ කළා ඔහු නැවත වරක් දුරකථන ඔස්සේ සම්බන්ධ කරගන්නට, නමුත් හැකියාවක් ලැබුණේ නැහැ. කොහොම වුණත් තුසිත අපි සුබ පතනවා ඔබට. ඔබත් අද දවසේ ජයග්‍රාහකෙක් බවට පත් වෙලා තිබෙනවා. හෙට අප හමු වෙන්නේ අලංකාර තරඟයක් පැවැත්වෙන අතරතුර. කොහොම වුණත් අපි සූදානම් හෙටත් පසරු 5:50ට ඔබ සොයා එන්නට ආරාධනා කරනවා. එක්වන්නට කියා හෙටත් පසරු 5:50ට ක්‍රිකට් ඉන් ට්‍රැෆික් සමග.